සුබ දවසක් නිල්මිබොක්ස් මගේ YouTube channel එකට ඔන්න ඉතින් ගොටුකොල පැක් කරන්න තමයි යන්නේ මට ආපු ඕඩර් එකට අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා මට හිතෙනවා එකලත් එක බෙදා ගන්න ඔය විදිහට තමා මම පැක් කරන්නේ මෙන්න මේ විදිහට shopping වලට තමා දාන්නේ බලන්න හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා මෙහෙම තිබ්බහම ඉතින් ඕනම කෙනෙක් ගන්නවා අපි උනත් ඕනම දෙයක් ගන්නවානේ පිරිසිදුවට තියෙද්දි ඉතින් මම මේක මෙන්න මේ වගේ shopping එකකින් එකක් වෙන්න දානවා මේක ඉතින් ගෙදර 5 දෙනෙක් වගේ ඉන්න ගෙදරකට ඇති දැන් ගොඩක් යාළුවල ඊට වඩා ලොකු ප්‍රමාණයක් නැහැනේ ඉතින් ඒක නිසා මේ වගේ බෑග් එකක් විකුණවුවාම අහක යන්නෙත් නැහැ තවත් කෙනෙක්ට ගන්න පුළුවන් ඉතින් අපි බලමු කොහොමද මේ ටික තෝරන්නේ කියලා දිගටම වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න මම ඉතින් මේ වැඩේට දාගන්නේ රෑ මොකද හවස කඩපුවාම රෑ තෝරද්දි උදේට ටිකක් අලුත් පිට ගිහින් දුන්න හැකි වතුර ටිකක් කැමිහැලා නැත්නම් ඉතින් අර අද උදේ කියන්නේ හෙට දෙනවනම් අද උදේ කඩපුවාම ගොඩක් පර වෙන්න වගේ බලනවනේ හම් වෙන්න ඉතින් ඒක නිසා මේ විදිහට හවස තෝරලා උදේ කඩේට දාන එක තමයි ගොඩක්ම සාර්ථක ඉතින් රෑට ටීවී බලන අතරට හරි මේකම කරන කෙනෙක්ට ඕනනම් කරන්න පුළුවන් අපි ටීවී එක ඉස්සරහත් පැය 4ක 5ක කාලයක් සාමාන්‍යයෙන් දැන් කටේ ඉන්නවනේ ඉතින් ඒක නිසා ෆෝන් එක ගාවත් එහෙමයි ඉතින් ඒ කාලයම මේකට යොදාගෙන මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කරගෙන යන්න කැමති කෙනෙක්ට ඉතින් මේ තෝරන්නේ කහපාට වෙච්ච කොළ මම මෙහෙම වෙන මයින් කරනවා මම ඒවා දෙන්නේ නැහැ ඊට පස්සේ මේ භාජනයට දාගන්නේ ගොටු කළ හොඳ ඒවා ටික. ඉතින් අපි බලමු ඉස්සරහට දිගටම බලන්න වීඩියෝ එක කොහොමද මම බෑග් වලට දාලා මේවා විකුණන්න ලෑස්ති කරන්නේ කියලා. ඔයාලටත් පුළුවන් පුංචි කෙනෙක්ට උනත් පුළුවන් ඉස්කෝල යන ගමන් උනත් මේ වැඩේ කරන්න පුළුවන් ඉස්කෝලට ද යනකොට දාලා යන්න පුළුවන්. මේ වගේ දේවල් කරද්දි ඉතින් කාලේ යනවා නම් දැනෙන්නේ නැහැ. ටිකක් වෙලා යනවා. හැබැයි ඉතින් අපි දෙන දේ හරියට පිළිවෙලට මිනිස්සුන්ට දෙන්න ඕනේ. එහෙම දුන්නහම තමයි අපිට ආය බිස්නස් එකක් වුණත් එන්නේ. ඇඳුමක් මහනවත් වගේම ඇඳුමක් මහවහමත් එහෙම තමයි. ඒ ඇඳුම හරියට මහවෙ නැත්තම් අපි ඒ වගේ තැනකට යන්නේ නැහැනේ නේද? ඒ වගේම තමයි මේ දේවල්. යන කාලේ ගැන හිතන්න එපා. කරන දේ හරියට පිළිවෙලට කරන්න කරන එක දෙයක් හරි. දැන් ආවට එක මිටියකට සෑහෙන ප්‍රමාණය සුද්ධ කරලා පෙන්නන්නම් ගොඩ නැත්තම් මේකම සුද්ධ කරනවා හිටියත් ඉතින් ලොකු වෙලාවකුත් යනවා අනිත් එක මගේ ෆෝන් එකේ මේ වෙලාවේ බැටරි ලෝ චාර්ජ් එකට ගහලා තමයි මේක කරන්නේ අනිත් එක තමයි මම මෙතන නෙවෙයි මේක කරන්නේ මේ මම බ්ලොග්ස් එහෙම කපන්න ගන්න මේසේ මේක තියලා නෙමෙයි මම කරන්නේ අද මම මෙතෙන්ට ගත්තේ ඔයාලට වීඩියෝ කරන්න ඕනි කියලා හිතෙච්ච නිසා වීඩියෝ කරලා පෙන්වන්න ඕනි කියලා හිතෙච්ච නිසා නැත්තම් කුස්සියේ රෑට ලයිට් يعني ලයිට් ටිකක් මදි එළිය මදි වීඩියෝ කරන්න ඒක නිසා තමයි මම මෙතෙන්ට ගත්තේ මම ඉක්මනට ඉක්මනට මේ ටික දාලා ඔයාලට මිටියක් හදලා පෙන්නන්නම් මිටියක් කියන්නේ එක බෑග් එකකට දාන ප්‍රමාණය පෙන්නන්න එතකොට ඔයාලා හිතා ගන්න පුංචි ගොටුකල පාත්තියකින් ආලට කොච්චර ලාභයක් ගන්න පුළුවන් කියලා මේ මම පාත්තියමක් නෙමෙයි ගැලෙව්වේ තනින් තන වැවිලා තිබ්බ ගොඩාක් ගොටුකල මොකද අර මුල් දුවපුවාම තනිකන් වැවෙනවා අමුතුවෙන් හදන්න ඕනේ නැහැ එකපාරක් හැදුවාම මේවල මුල් දුවනවා නෙමෙයි ඉතින් මේ නිකන්ම හැදෙනවා ඉතින් එහෙම හැදිච්ච තමයි මම මේ හදිස්සියට ගලවලා ගත්තේ ඒන්ටි ඕනි කියලා පණිවිඩය වල තිබ්බ නිසා නැත්තම් කොහෙත්ම කරන්නේ නැහැ මොකද හෙට උදේම මට ලොකු ගමනක් තියෙන හින්දා සමහර විට නුවර ටවුන් එකටම යන්න වෙයි. අපි බලමු එහෙනම්වත් මම ඒවත් ආයතන වීඩියෝ වලින් පෙන්වන්නම් කොහොමද BR එක ගන්න වැඩ කටයුතු ටික කරගන්නේ කියලා. එහෙනම් මේ විදිහට මම නිකන් බලනවා මට එහෙම කරලා බලපුවාම අතට දැනෙනවා බෑග් එකකට දාන්න ප්‍රමාණ නැතිද කියලා. මොකද මට පුරුදු නිසා සාමාන්‍යයෙන් ඒ මම පෙන්නපු කලින් මම පෙන්නවා shopping එක මම මේක අහපුවා වලට පෙන්වන්නම් ගොටු කර නැතුව
ඒ ෂොපින් එකේ කට මට්ටමට වඩා ටිකක් අඩු වෙන දැම්මහම ඇති. එහෙම දාලා මගෙන් රුපියල් 50ට ගන්නවා ඒ ඇන්ටි අරගෙන. මේ ඇන්ටි මට ඒ ඇන්ටි රුපියල් 60 ගානේ විකුණනවා. මම ඉතින් ඇන්ටිට කියනවා කී ගානේ හරි විකුණන්නේ ඒක මට ප්‍රශ්නයක් නෑ කියලා. එනකට ඒ ඇන්ටි එහෙම ලොකු ගානකට විකුණන්නේත් නැහැ. හැබැයි ඉතින් මේ ගමේ ගොඩක් අය මෙහෙම හදලා පිරිසිදුවට දෙන්නේ නැහැ. ඉතින් මම කියනවා ඒ හින්දා ඇන්ටිට මේ ගානකට විකුණන්න එහෙම කියලා ඉතින් ඇන්ටි දෙන්නේ හරිම පුංචි මුදලකට. ඉතින් මට දෙනවා රුපියල් 50ක්. ඉතින් ඇත්තටම ඇති ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඒක නිසා ඕන කෙනෙක්ට පුළුවන් කැමති නම් මේ වැඩේ පොඩ්ඩක් අත්හදා බලන්න. ඔයාලගේ පැතිවල මේ වගේ දේවල් නිතරම ලබා ගන්න නැතා. දැන් මට හිතෙනවා මේ ප්‍රමාණය හොඳටම ඇති කියලා. ආලටත් පේනවා 5 දිනක් වගේ ඉන්න ගෙදරකට මේ ප්‍රමාණය ගොටුපල හොඳටම ඇති. මෙච්චර ඉතින් සමහරු හදන්නෙත් නැහැ. එනකොට ගොටුපල ගොඩාක් හොඳයි. ඇස්වලට ගුණයි, කොණ්ඩෙට ගුණයි, හැම පැහැපත් වෙනවා, මොළේ වර්ධනය වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේවා ගොඩක් හොඳයි. ඒ හින්දා මේ වගේ ප්‍රමාණයක් 5 දිනක් ඉන්න ගෙදරකට ඇති. ඉතින් මම දැන් ෂොපින් එකේ ප්‍රමාණය පෙන්වන්න. මෙන්න මේ වගේ පොඩි ෂොපින්. දැන් මට මේවල මිල කියන්න බෑ. මම මේක මිලක් පුළුවන් වුණොත් බලාගෙන ඉන්නා මිල කීයේ ෂොපින් එකද කියලා. ඔයාලා සාමාන්‍යයෙන් හිතාගන්න මෙන්න මේ පොඩි ෂොපින් එකට තමයි මම දාන්නේ. මේවත් ඉතින් මම කඩෙන් ගත්තේ නෑ. ෂොපින් වල අපි බඩු ගේනකොට ඉතුරු වෙනවා. පරිප්පු වගේ ගේනකොට, එතකොට පුංචි පුංචි තේවල කඩෙන් එවලට ගිහින් ගේනකොට ඉතුරු වෙන ගේනවා ෂොපින්. මුකුත් ගෑවිච්චා, වතුර ගෑවිච්චා එහෙම මම ගන්නෙ නැහැ. හොඳ ෂොපින් තියෙනවා නම් ඒවා එකතු කරලා මේ විදිහට තියාගන්නවා. මොකද මම දන්නවා මට ඕනි වෙනවා කියලා. ගොටුකල මේ වගේ බෑග් වලට දාන්න ගියාම මේකට ටිකක් වැඩි වගේ කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදාන්න. දැන් ඔන්න මම නිකම් කිසිම වියදමක් නොකර රුපියල් 100ක් හොයලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දිගටම කරගෙන යනවා නම් ව්‍යාපාරයක් විදිහට උනත් මේක කරගෙන යන්න හැකියාවක් තියෙනවා නම් මේවා කපලා පැකට් කරලාම විකුණන්න පුළුවන්, කල් තියාගන්න පුළුවන් විදිහකින්. එහෙම නැත්නම් මේ විදිහට විකුණන්න පුළුවන්, ඔයාලටම ඒවල්ලට දෙන්න පුළුවන්. නැත්නම් පණිවිඩයක් යවලා, එහෙම නැත්නම් පොලක් වගේ දාන්න පුළුවන්, පණිවිඩයක් යවලා ගෙනගෙන විකුණන්න පුළුවන්. හුඟක් දේවල් තියෙනවා. ඉතින් අපේ මිනිස්සුන්ට කරන්න කවුරුත් නොකර හිටියට, ගණන් නොගෙන හිටියට. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලලා මගේ channel එකට එකතු වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක all දීලා තියාගන්න. මේ වගේ සල්ලි හොයන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. තව ඉස්සරහට බලන්න. ඒ හැමදේම මගේ වීඩියෝ වලින් මම ඔයාලත් එක්කම බෙදා ගන්නවා. ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.